මෙම වැඩ සටහන ඔබවෙත ගෙනෙන්නේ watchtower.lk. සුබ දවසක්. මගේ හත්වෙනි ටියුටෝරියල් එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්නේ කොහොමද ටයිම් ලැප් එකක් නිර්මාණය කරගන්න කියලා. හොඳයි. අපි ඉස්සලාම කරන්නේ අපේ ටයිම් ලැප් එක සඳහා ගත්ත ඡායාරූප මෙන්න මේ විදිහට තනි ෆෝල්ඩ් එකකට දාගෙන මේ ෆෝල්ඩ් එක ලයිට් රූම් වලට ගේන එක. මෙන්න මේ විදිහට ඔක්කොම සිලෙක්ට් කරගෙන ඉම්පෝර්ට් කරගන්න. හරි. එතකොට මෙතන තියෙනවා අපි ගත්ත ඡායාරූප තනි තනි ඡායාරූප විශාල ප්‍රමාණයක්. මේ ආකාරයෙන් අපිට බැලුවොත් වෙන්නේ මෙතන තියෙන්නේ ඡායාරූප ගණනාවක්. හොඳයි. මේ ඡායාරූප ගැනීමේදී මම ඉස්සලා මතක් කරගන්න ඕනේ මා යම්කිසි නිශ්චිත කාලයකට අනුව තමයි මේ ෆොටෝස් ගන්න කරන්න ඕනේ. මම මේ ෆොටෝස් අරන් තියෙන්නේ තප්පර දෙකෙන් දෙකට. එතකොට එක ෆොටෝ එකක් අරන් තප්පර දෙකකට පස්සේ ඊළඟ ෆොටෝ එක ගන්නවා. ඒ ආකාරයෙන් මං ඡායාරූප 120ක් අරගත්තා මේ ටයිම් ලැප් එක සකස් කිරීම සඳහා. හරි. ඊට පස්සේ අපි මේක එඩිට් කරන හැටියන් ඉස්සලා මම කරන්නේ මේකේ පළවෙනි ඡායාරූපය ඩිවලොප් යටතට ගිහිල්ලා මේ කලර් කරෙක්ෂන් එක කරගන්න එක. මම සාමාන්‍යයෙන් ෆොටෝ එක කලර් එක කරෙක්ෂන් එක කරගන්න වගේම තමයි. නමුත් මෙතනදී අපි ෂැඩෝස් අයින් කරන්න නැතුව ෂැඩෝස් තව වැඩි කරනවා. මොකද මේකේ මීදුම සත්වයක් තියෙන හින්දා සුදු පාට වැඩි හින්දා මම ෂැඩෝස් කළු පාට පැත්තට ටිකක් වැඩි කරා. ඊට පස්සේ මම එක්ස්පෝස් එක ටිකක් මෙන්න මේ විදිහට අඩු කරගන්නවා. හරි. දැන් මට අවශ්‍යයි බ්ලැක් පොයින්ට් එකක් බ්ලැක් විදිහට තියන්න. ඒ සඳහා මම කරන්නේ මෙතන බේසික් සෙටින්ග්ස් වල බ්ලැක් එක ඕල් කී එක ඔබාගෙන රින පැත්තට ගේනවා පොයින්ට් එකක් හම්බ වෙනකන්. හරි. මෙන්න මෙතන පොයින්ට් එකක් හම්බුණා. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ ඡායාරූපේ ක්ලැරිටි වැඩි කරගන්නවා. එතකොට ඡායාරූපේ තියෙන වස්තුන්ගේ පැහැදිලිතාවය වැඩි වෙනවා. ඊට පස්සේ මම වයිබ්‍රන්ස් වලින් මෙහි වර්ණ ස්වභාවය වැඩි කරගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙතනදී ඔයාලට පේනවා මේ යම් අඩුපාඩුවක් තියෙනවා ලෙන්ස් එකේ. නමුත් මම මේක හදන්නේ ඒකට හේතුව මම ඒක පස්සේද කියන්නම්. දැනට ඊට පස්සේ මම යන ස්ටෙප් එක තමයි ඩීටේල්ස් යටතට ගිහිල්ලා ෂාප්නින් වැඩි කරගන්නවා. මේ ආකාරයේ ඡායාරූපේ තියෙන වස්තුන්ගේ පැහැදිලිතාවය පෙනීම සඳහා ඊට පස්සේ මම මාස්කින් කියන ඔප්ෂන් එක දෙන්නේ කලින් වගේම තමයි. ඕල් කී එක ඔබාගෙන මෙන්න මේ ආකාරයට ෂාප් වෙන්න ඕන තැන් විතරක් තෝරගන්නවා. හරි. ඔබට පේනවා දැන් වෙනස. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ ඡායාරූපේ වර්ණ සකස් කරගන්න එක. ඉස්සලා මම කරන්නේ නිල් පැහැය මේ ඡායාරූපේ වැඩි කරනවා. ඊට පස්සේ මම මේ නිල් පැහැයේ වර්ණය ටිකක් විතර වෙනස් කරගෙන මේ ආකාරයෙන් නිල් වර්ණයේ ස්වභාවය වෙනස් කරගන්නවා. ඊට පස්සේ මම කහ වර්ණයට යනවා. කහ වර්ණයේ සැචුරේෂන් වැඩි කරගන්නවා කහ පැත්තට. මොකද මෙතනදී මට අවශ්‍යයි ෆෝග්‍රවුන්ඩ් එකේ තියෙන කඳ සහ ඒ ඈතින් පෙනෙන ගස් නිල් පාටින් පෙන්වන්න ළඟින් තියෙන ඒ තනකොළ ප්‍රමාණය මෙන්න මේ තනකොළ ප්‍රමාණය කහ පාටින් පෙන්වන්න. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ ඡායාරූපයට ෆිල්ටර් එකක් යොදා ගන්නවා. මම පල්ලෙහි ඉඳන් ඉහළට මේ කලින් දාපු සෙටින්ග්ස් තිබ්බේ ඒකින් මම ඕල්ට් එක සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට රීසෙට් කරගන්නවා. පල්ලෙහ විතරක් එක්ස්පෝස් එක පොඩ්ඩක් වැඩි කරගන්නවා. ඊට පස්සේ ඊට අදාළ සැචුරේෂන් වයිට් බැලන්ස් එකත් මන් ටිකක් කහ පැත්තට ගේනවා. හරි. ඊට පස්සේ අපි ඉහළිනුත් ෆිල්ටර් එකක් දාගමු. රීසෙට් කරලා මම ඒකෙදි වයිට් බැලන්ස් එක විතරක් දම් පැත්තට ගේනවා. ඊට පස්සේ අපි ටිකක් විතර සැචුරේෂන් ඒ හැරි අඩු කරගමු. හරි. දැන් එතකොට අපේ එක ඡායාරූපයක්
එඩිට් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙනවා තව චාරූප 119ක් කලර් කරෙක්ෂන් කරන්න. එතකොට මේ ආකාරයෙන්ම එකින් එකට අපිට කලර් කරෙක්ට් කරගන්න බැරි වෙන හින්දා මම කරන්නේ පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරලා ඉවරුනාට පස්සේ කන්ට්‍රෝල් A ඔබලා ඡායාරූප 120ම සිලෙක්ට් කරගන්න එක. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා සින්ක්‍රොනයිස් කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එකෙන් මේකේ තියෙන හැම ටික් එකක්ම අපි චෙක් ඕල් දාලා සින්ක්‍රොනයිස් කරමු. හරි, දැන් අපි ලයිට් රූම් වලින් කරන වැඩ කටයුතු ටික ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ මේ ඔක්කොම සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් A ඔබාගෙනම සිලෙක්ට් වෙලා තියෙන්නේ. සිලෙක්ට් වෙලා නැත්තම් කන්ට්‍රෝල් A ඔබන්න. රයිට් ක්ලික් කරලා එක්ස්පෝට්, එක්ස්පෝට් ගිහිල්ලා මෙතනින් මම දෙන්නේ ෆෝමැට් එකට JPEG කියන ෆෝමැට් එක. ක්වලිටි එක 100%ක් දෙනවා. ඊට පස්සේ මං තනි ෆෝල්ඩ එකක් ඩෙස්ක්ටොප් එකේ නැවතත් හදා ගන්න ඕනේ. තනි ෆෝල්ඩ එකක් හදාගෙන ඒ ෆෝල්ඩ එක සිලෙක්ට් කරගෙන මං ඒ ෆෝල්ඩ එකට ෆොටෝස් 120ම එක්ස්පෝර්ට් කරනවා. හොඳයි, ඒ ෆොටෝස් 120ම එක්ස්පෝර්ට් වුණාට පස්සේ මේ විදිහට අපේ කලර් කරෙක්ෂන් එක කරගත්ත ෆොටෝස් 120 ලැබෙනවා. එතකොට අපේ ටයිම් ලැප් එක හදාගන්න මූලික පීවර අවසන්. මම ඒක දැන්ට ක්ලෝස් කරලා දාලා අපි ඊට පස්සේ ආෆ්ටර් ඉෆෙක්ට් වලට යන්න ඕනේ. හරි, අපි ආෆ්ටර් ඉෆෙක්ට් වලට ගියාට පස්සේ ඉස්සලම කරන්නේ නිව් කම්පොසිෂන් එකක් හදාගන්න එක. මේක ආෆ්ටර් ඉෆෙක්ට් සංස්කරණයන්ගේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. මේ ඉන්ටර්ෆේස් එක නෙමෙයි ලැබෙන්නේ. නමුත් අනිවාර්යෙන් නිව් කම්පොසිෂන් කියලා බටන් එකක් ඇති. ඒකෙන් අපි අලුත් කම්පොසිෂන් එකක් හදාගන්න ඕනේ. මේ විදිහට 1920යි 837ක් එන විදිහට මම ෆ්‍රේම් එක හදා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ අපි හදාගත්ත ෆොටෝස් ටික මේකට වීඩියෝ එකක් හැටියට හදාගන්න එක. ඒ සඳහා මම කරන්නේ මෙන්න මෙතන තියෙන ප්‍රොජෙක්ට් පැනල් එකේ රයිට් ක්ලික් කරලා ඉම්පෝර්ට් ගිහිල්ලා ෆයිල්ස් යනවා. ඊට පස්සේ අපි ෆොටෝස් ටික එක්ස්පෝර්ට් කරපු ෆෝල්ඩර් එකට ගිහිල්ලා පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරගෙන මෙතන තියෙනවා JPEG සීක්වෙන්ස් කියන එක, මේකට ටික් එකක් දාලා ඉම්පෝර්ට් කරගන්නවා. හරි, දැන් අපේ ඡායාරූප 120ම තනි වීඩියෝ ෆයිල් එකක් එහෙම නැත්නම් තනි ටයිම් ලයින් එකකට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි එකපාර මේක මේ ප්‍රොජෙක්ට් එකට ගන්න නැතුව නැවතත් මම මේ හදාගත්ත සීක්වෙන්ස් එක මෙන්න මෙතනින් ගිහිල්ලා මෙන්න මේ අයිකන් එකට ඩ්‍රැග් කරනවා. හරි, දැන් එතකොට අපේ ටයිම් ලැප් එක සහිත ෆොටෝස් සහිත ඒ ක්ලිප් එක මෙන්න මේ විදිහට වීඩියෝ ටයිම් ලයින් එකකට ඇවිල්ලා තියෙනවා. නමුත් මේක අපේ සංස්කරණයේදී ඉතිරි කටයුතු වලදී බාධා වෙන්න පුළුවන්. මොකද හේතුව මේක රෙසලූෂන් තියෙන්නේ 5472යි 3684ක් වගේ විශාල ෆ්‍රේම් එකකට තියෙන රෙසලූෂන් එකක්. ඒකින්ද මම කරන්නේ මේක අපේ අවශ්‍ය වෙන විදිහට අඩු කරගන්න. ඒ සඳහා මම ඉස්සලාම කරන්නේ මෙන්න මේ අපේ ෆොටෝ සහිත ලේයර් එක සිලෙක්ට් කරගෙන ලේයර් යටතේ ප්‍රී කොම්පෝස් කියන එකට යනවා. ඊට පස්සේ මේකේ දෙවෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරගෙන ඕකේ කරනවා. හරි, මේක සරලම කිව්වොත් අපි සාමාන්‍යයෙන් ගෲප් කරනවා වගේ දෙයක් තමයි ප්‍රී කොම්පෝස් කිරීමේදී වෙන්නේ. හරි, ඊට පස්සේ මම මේක Ctrl C ඔබලා කොපි කරගෙන අලුත් කොම්පොසිෂන් එකකට. ඒ කොම්පොසිෂන් එක මම හදාගන්නේ කොම්පොසිෂන් ගිහිල්ලා නිව් කොම්පොසිෂන් යනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් මම තෝරගන්නවා HDTV 1080 25 ෆ්‍රේම් රේට් කියන එක. ඊට පස්සේ ඕකේ කරලා මම මේක පේස්ට් කරනවා. හරි, දැන් ඔබට පේනවා අපේ වීඩියෝ 1080 ෆ්‍රේම් එක සහ අපේ ෆොටෝස් අඩංගු ලේයර් එක ප්‍රමාණය වෙනස. හරි, ඊට පස්සේ මම කරන්නේ මේ ෆොටෝ තියෙන ලේයර් එක මැද්දට ගෙනල්ලා මේකේ ස්කේල් එක S අකුර ඔබලා තමයි මම ස්කේල් එක ගත්තේ. ස්කේල්
ස්කේල් එක මෙන්න මේ විදිහට අඩු කරගන්නවා. හරි. හරි, දැන් එතකොට අපේ එතන තියෙන ප්‍රශ්නේ හරි. ඊට පස්සේ මම නැවතත් කරන්නේ අපි මේ දෙවෙනි කොම්පොසිෂන් එක මේ ලේයර් එක සිලෙක්ට් කරගෙන නැවතත් ලේයර් ගිහිල්ලා ප්‍රී කොම්පෝස් කරලා අර විදිහටම දෙවෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරගෙන ඕකේ කරනවා. දැන් අපිට තියෙන්නේ 1080 එහෙම නැත්නම් 1920යි 1080යි ෆ්‍රේම් රෙසලූෂන් එකේ තියෙන වීඩියෝ ෆූටේජ් එකක්. හරි. ඊට පස්සේ මම කරන්නේ මේක නැවතත් කොපි කරගෙන අපේ මුලින්ම හදාගත්ත කොම්පොසිෂන් එකට ඇවිල්ලා පේස්ට් කරන එක. දැන් ඔබට පේනවා මුලින්ම තත්වේ තියෙනවා නම් මම ඔබට ඒක පෙන්වන්නම්. මම මේක එකපාර මෙතනට ඇදලා දැම්මා නම් ලොකු ෆ්‍රේම් රේට් එකක් මේක අපිට එක්ස්පෝර්ට් කරද්දී සහ එඩිට් කරද්දී ලොකු මැෂින් එකට ලොකු බරක් වෙන හින්දා තමයි මම අර විදිහට ප්‍රී කොම්පෝස් දාලා ඇවිල්ලා 1080 සහිත කොම්පොසිෂන් එකක් පමණක් බවට පත් කරගත්තේ. හරි, ඊට පස්සේ මම කරන්නේ මේකේ අවශ්‍ය වෙන විදිහට වඩ පුළුවන් එක මෙතන P මේ ලේයර් එක සිලෙක්ට් කරලා P අකුර එබුවම පොසිෂන් එක එනවා. ඊට පස්සේ පුළුවන් වාට මේ විදිහට පොසිෂන් එක අවශ්‍ය විදිහට තියාගන්න. හරි, දැන් අපිට තියෙනවා 2.3 aspect ratio එකක් සහිත වීඩියෝ footage එකක්. හොඳයි, අපි time lapse එක අපි අරගත්තට ඒකේ උඩරිම තියෙන්නේ තප්පර 3 frames 24ක් විතරයි. ඒකින්ද මම මේක කොට කරගන්නවා අදාළ ප්‍රමාණයට. හරි, මෙච්චරයි අපිට තියෙන duration එකේ clip එකේ. ඊට පස්සේ මම කරන්නේ ඔබට මම පෙන්නන්නම් මේක තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ ෆ්‍රේම් අරගනිද්දි මං ෂට එක රිලීස් කරද්දි කැමරක හෙල් එනවා. ඒක හින්දා හැම ෆ්‍රේම් එකක්ම එකම නිශ්චල ස්වභාවයෙන්නේ ටිකක් වෙනස් වෙනවා. මං කොටසක් විතරක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට දෙදරීමකට ලක් වෙනවා. දැන් මං කරන්නේ ආෆ්ටර් ඉෆෙක්ට් වලින් මේක නැති කරගන්න එක. ඒ සඳහා මම කරන්නේ මේ ලේයර් එක සිලෙක්ට් කරගෙන මෙතන තියෙන ඔයාට මේ ට්‍රැකර් කියලා මේකක් නැත්නම් ඔයාට පුළුවන් මෙතන වින්ඩෝ යටතේ මේ ට්‍රැකර් කියන එක ඔන් කරගන්න. ඊට පස්සේ ට්‍රැකර් කියන එක යටතේ මේකේ තියෙනවා වර්ප් ස්ටැබිලයිසර් කියලා ඔප්ෂන් එකක්. අපි ඒක දෙනවා මේ අපේ හදාගත්ත වීඩියෝ ෆයිල් එකට. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් වර්බ් ස්ටැබිලයිසර් කියන ප්ලගින් එකක් ඇප්ලයි වෙලා තියෙනවා. ඒකෙන් අපේ මේ හෙල්ලීම කැමරකේ තියෙන ෂේක් එක ආෆ්ටර් ඉෆෙක්ට් සොෆ්ට්වෙයාර් එක මගින් නැති කරලා දාලා අපිට ස්ටෙඩි වීඩියෝ ෆයිල් එකක් හදලා දෙනවා. හොඳයි, දැන් අපිට තියෙනවා මෙන්න මෙතනදී ෆ්‍රේම්ස් 119ක් ඇනලයිස් කරලා ඉවරුණාට පස්සේ හෙල්ලෙන්නේ නැති වීඩියෝ ෆූටේජ් එකක්. අපි මේ ආෆ්ටර් ඉෆෙක්ට් වලදී අපිට ප්ලේ කියන ඔප්ෂන් එකක් එන්නේ නැහැ. ඒකෙන් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන ප්‍රීවීව් කියන එකෙන් එහෙම නැත්නම් ඔයාලා මෙතනින් ඒ වගේම හදා ගන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් ගන්න පුළුවන් ප්‍රීවීව් කියන ඔප්ෂන් එක වින්ඩෝ යටතේ. ඊට පස්සේ මෙන්න මේ කෙරවල තියෙන RAM ප්‍රීවීව් කියන එක තමයි අපිට ආෆ්ටර් ඉෆෙක්ට් වලදී ලැබෙන්නේ. හරි, අපි RAM ප්‍රීවීව් එකක් දාලා බලමු කොහොම අවුට්පුට් එකක්ද අපිට ලැබිලා තියෙන්නේ කියලා. හරි, මේ තියෙන අපි අවසාන වශයෙන් හදාගත්ත ටයිම් ලැප් එක. මම මේකට පොඩි කලර් කරෙක්ෂන් එකක් විතරක් කරනවා. මම මේ ලේයර් එක විතරක් සිලෙක්ට් කරගෙන මෙතන ඉෆෙක්ට් යටතේ කලර් කරෙක්ෂන් කර්ව්ස් ගිහිල්ලා මම පොඩ්ඩක් මේක අඳුරු පැත්තට ගේනවා. පොඩ්ඩක් කන්ට්‍රාස්ට් එක තියාගමු. හරි, මම මෙච්චරයි කරන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ හදාගත වීඩියෝ ෆයිල් එක එක්ස්පෝර්ට් කරන එක. ඒ සඳහා මම කරන්නේ නැවතත් කොම්පොසිෂන් ගිහිල්ලා මෙතන තියෙනවා ප්‍රී රෙන්ඩර් කියලා ඔප්ෂන් එකක්. මෙතනින්
output module කියන එකට මම දෙන්නේ මට අවශ්‍ය format එක. මම මෙතනදී AVI තෝරගන්නවා. මට full quality එකක් අවශ්‍ය නිසා. නමුත් ඔයාලට පුළුවන් නැත්තම් quick time කියන format එකකින් export කරන්න. quick time එකේ presets වෙනස් කරගන්න පුළුවන්. මෙතන format කියන option එකකින් දැනට ලෝකේ ප්‍රධාන වශයෙන් භාවිත වෙන H.264 කියන format එකකින් යන්න පුළුවන්. හරි. අපි මේ format එකෙන්ම export කරමු. AVI යන්න නැතුව මම මෙතනද ගියේ quick time කියන එකට තමයි. හරි. ඊට පස්සේ මම කරන්නේ මේක ඕකේ කරලා මෙතන තියෙන output 2 කියන එකෙන් අපිට output location එක තෝරගන්න පුළුවන්. මම desktop එක දීලා මේක save කරලා මෙතනින් render කියන option එකට යනවා. හොඳයි. දැන් අපි හදාගත්ත clip එක export වෙලා ඉවරයි. අපි බලමු කොහොමද අපි export හදාගත්ත clip එක කියලා. ඔයාගේ අදහස්, යෝජනා, චෝදනා තියෙනවා නම් පල්ලෙහින් comment එකක් දාන්න පුළුවන්. හැමදාම මතක් කරනවා වගේ ඔයාගේ photos පළ කරන්න තියෙන හොඳම තැන තමයි art gallery එක. ඔයාට පුළුවන් ඔයාගේ නිර්මාණ මෙහි පළ කරන්න ප්‍රවීණව නවකයෝ දෙකුල්ලම් ඉන්නවා. ඒත් එක්කම ඔයාට පුළුවන් මගේ පෞද්ගලික photography page එකට like එකක් දාලා පොඩි සහයෝගයක් පළ කරන්න. එහෙනම් අද tutorial එකත් එක්ක එකතු වෙච්ච ඔබ සැමට බොහොම ස්තුතියි.